ඔයින් සමගි ජන බලවේගේ ඕකනේ කියන්න වෙන්නේ. ඔය සමගි ජන බලවේගේ දැන් ඇතුළෙම තියෙන ප්‍රශ්න ගන්නකො යටපැත්ත පැත්තක දාමුකො උඩ කොහොමද තත්තේ? උඩම කචල්නේ. ගෙදර හරි කචල්නේ. හට්ටිවලම් පොලේ ගහනවනේ. දොරවල් කඩනවනේ. සමගි ජන බල සෝරි. සමගි ජන බලවේගේ නායකයා කවුද? සමගි ජන බලවේගේ නායකයා සජිත් ප්‍රේමදාස. කවුද ඔගේ සභාපතිතුමා? ඔගේ සභාපතිතුමා ජෙනරල් පොන්සේකා. දැන් ඉතින් සභාපතිතුමයි නායකයා ගැටුමක් තියෙනවනේ. ඈ සභාපතිතුමාම පාර්ලිමේන්තුවට ගිහින් කියනවා නම් මේ අපේ වගේ නායකෙක් නම් ජනාධිපති කරගත්තු රට ඉවරයි කියනවා නම් ඔයි මිනිහා බඩු ටික බෙදන්නේ ඔයි මිනිහා බඩු ටික බෙදන්නේ මේ කුඩු සල්ලි කැසිනෝ සල්ලි වලින් කියනවා නම් මොකද්ද ඔයි ඔයි පක්ෂේ තියෙන තත්ත්වය සභාපති කියනවනේ නායකට එහෙම චෝදනා කරනවනේ දැන් රාජසේනාරත්න පහුගිය දවස්වල මාධ්‍ය හමුවට ඇවිල්ලා අපි දැක්කා කියනවා මෙයාට කඳයි බඩයි විතරයි තියෙන්නේ මෙයාට රටක් පාලනය කරන්න තේරෙන්නේ නැහැ කියලා කියනවා නම් මොකද්ද ඔයි නායකයාගේ තියෙන තත්ත්වය කොහෙද දිනන්නේ උඩ මුදුනේම කචල් එකක් තියෙනවනේ මම දැක්කා පහුගිය දවස්වල ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියනවා එයාගේ පක්ෂේ කෑල්ලක් නේ ඔය තියෙන්නේ ඒ ජානනේ ඔය තියෙන්නේ UMP එකේ ජානනේ ඔය තියෙන්නේ සජිත් නමක් වෙනස් කරගත්තට ඉතින් රනිල් වික්‍රමසිංහ ජනාධිපති කියනවා සජිත් ඕනම් පක්ෂ තහනම් කරලා තිබ්බට පැත්තක පක්ෂයට ගන්න පුළුවන් කිව්වා හැබැයි ඊට ඉස්සෙල්ලා කියන්නේ කිව්වා මේ බස් බෙදන්න අර බඩු බෙදන්න සල්ලි කොහෙන්ද එන්නේ කියලා කියන්නේ කිව්වා එතකොට රනිල් මොකද්ද කියන්නේ නොකියා කියනවා මේ අයථා ක්‍රමයට එන සල්ලි කියලා මේ වංචනික සල්ලි කියලා. එතකොට පොන්ස් එකක් කියනවා කුඩු සල්ලි කැසිනෝ සල්ලි කියලා. එතකොට මේ සජිජ්ජේ නායකයෙක් කියනවා රනිල්ුත් කියනවා සල්ලි කොහෙන්ද එන්නේ කියන්නේ කියලා. රනිල්ටත් කියනවා අපි බබා වෙන්න එපා කියලා. ඔයා ජනාධිපතිනේ මේ ඡන්ද කාලේදී නිකන් අරයට එහෙම විතරක් චෝදනා කරන්නේ. ඔයා දන්නවනම් මේ වංචනික සල්ලි කියලා. ඔයා නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෙත් ඔයා. ඔය කවුරුත් නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒ හැබැයි ජාතික ජන බලවේගයේ බලයක් යටතේ අපි ක්‍රියාත්මක කරන්න සූදානම් කියන පණිවිඩෙත් දෙනවා. ඉතින් ඔය සජිජ්ජ පක්ෂේ නම මොකද්ද? ඔගේ නම සමගි ජන බලවේගිනේ. ඔගේ නැත්තේ මොකද්ද? ඔගේ නැත්තේ සමගිය. සභාපතිත් සමගි නැත්තම්, රාජිත සමගි නැත්තම්, ඔගේ ජේෂ්ඨ උපසභාපති කමුද? උපසභාපති කවුද? ඔගේ සභා උපසභාපති පී හැරිසන්. කෝයේ හැරිසන් අන්න රනිල් ගාවේ ඉන්නවා. දැන් බදුල දිස්ත්‍රික්කේ ගන්නකෝ. බදුල දිස්ත්‍රික්කේ සජිත් ප්‍රේමදාසට පාර්ලිමේන්තුවට മന്ത്രി 3 දෙනෙක් ජනතාව දුන්නා. ඡන්ද දීලා മന്ത്രിවරු 3 දෙනෙක් කැවුවා සජිත්ට. ඒ 3 දෙනා රැක ගන්න බැරුණානේ සජිත්ට. වැඩිම මනාපරංගියේ වඩුවෙල් මේ කවුද? අරවින්ද කුමාර්. දැන් කෝ අරවින්ද කුමාර්? අන්න රනිල් එක්ක ඉන්නවා. දෙවෙනියට වැඩිම චන්දරංගියේ වඩුවෙල් සුරේෂ්. කෝ වඩුවෙල් සුරේෂ්? අන්න ගිහිල්ලා ඉන්නවා ජනාධිපති උපදේශකකමක් කරන්. ඉතින් කොහමද සමගි ජන බලවේගයක් දිනන්නේ? එහෙනම් අපිට කියන්න තියෙන ඡන්දෙන් දිනන එක නෙවෙයි යාලට. අඩු ගානේ පක්ෂේ මුදුන රැක ගන්න කියලා. උඩ රැක ගන්න කියලා. නැතුව මේක කරන්න පුළුවන් කමක් නැහැ. හෙට අනිද්දා වෙනකොට බලන්න තව තව කල්ලි කණ්ඩායම් ගලවලා රනිල් බිලි බාන්න පටන් ගන්නවා. එහෙනම් මේ රටේ ජනතාවට දැන් තේරෙන්න ඕන එකක් තියෙනවා. ඔය මේ රට බලයේ හොබවපු පක්ෂය ඇතුලේ දැන් අභ්‍යන්තර ආරවුල් වියවුල් වැඩි වෙලා තියෙන්නේ. රට ව්‍යාකූල වෙන ප්‍රමාණයට වඩා එයාලා ව්‍යාකූල වෙලා ඉන්නේ. ව්‍යාකූල වෙච්ච දේශපාලන පක්ෂයකට බලය ගන්න බෑ. මේ ව්‍යාකූල භාවයට පත් වෙන්න හේතුවක් වෙන මොකක්වත් නෙමෙයි. ජනතාවාදී පාලනය බිහි වෙනකොට ওই වගේ පක්ෂ නායකෝ ව්‍යාකූලත්වයට පත් වීම සාමාන්‍යයි කියලා මතක් කරන්න කැමතියි.